ආයුබෝවන් සර්. ආයුබෝවන්. මගේ අලුවනේ අපි අද ඇවිල්ලා ධන පාර්ශවයක කතා කරන්න ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ශ්‍රී ලංකාවේ මැණික්වලට විශේෂයෙන්ම නිල් මැණික්වලට 1970 දශකයෙන් පසුව ගෙවුඩ මැණික පිළිබඳ ධන පාර්ශවයෙන් අසා දැනගමු කොහොමද ගෙවුඩ කියන මැණික වැඩි දියුණුනේ කියලා සර්. ශ්‍රී ලංකාවේ පතල් කර්මාන්තය මැණික් කර්මාන්තය ඈත අතීතයේ සිටම පැවතුණා. පතල් කැපීම රජ කාලයේ ඒ සිටම පැවතිච්ච කර්මාන්තයක්. ඒක වැඩිපුරම එදා තිබුණේ නිල් මැණික් රතු මැණික් පුෂ්පරාණ වගේ වටිනා වර්ණවත් කල් වලට විතරයි මිලක් ලබා ගන්න හැකි වුණේ. පසුව ලැබෙන පතල් වලින් ලැබෙන ගෙවුඩ මැණික් හුඟක් තැන්වල විසිකරුවා ගෙවුඩ මිලක් නැති බැවින් ඒවා හුඟක් අය විකිණීමට තිච්ච පහසුවත් වැඩකට නැති ගලක් විදිහටත් එදා අතීතයේ සැලකුවා. පසුව ශ්‍රී ලංකාවට 1970 දශකයේ සිට තායි ජාතිකයන් ලංකාවට පැමිණීමත් එක්ක ඒවාට ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකාවේ මුලින්ම තායි ජාතිකයන් කොළඹට පැමිණිලා ඒ කොළඹ නැවතිලා ඉඳගෙන නැවතිලා ඒ මැණික් මිලදී ගැනීම සිදු කරා. ඊට පසු ක්‍රමක්‍රමයෙන් රත්නපුර ප්‍රදේශයට විශේෂයෙන් බටුගෙදර ප්‍රදේශයේ ලැගුම් වෙන ඒවා ඒගොල් ඒ අය ගෙවුඩ මැණික් මිලදී ගත්තා. මෙයින් විශාල පිබිදීමක් මැණික් කර්මාන්තය තුළ නැත්නම් ගෙවුඩ කර්මාන්තය තුළ ඇති වුණා. ඒ මැණික් ගෙවුඩ මැණික් විශාල වශයෙන් එදා විසිකරපු මැණිකට ඉතා වටිනා මිලක් ලබා ගන්නට හැකි වුණා. මෙසේ ලබා ගන්න විට හුඟක් ලංකාවේ පුරා හමු වෙන නිල් මැණික් ගෙවුඩ මැණික් ඔවුන් අලෙවි මිලදී ගැනීමත් සමගම ඒ මැණික් කර්මාන්තයේ ඉන්න ප්‍රජාව බොහෝ වශයෙන් ධනවත් බවට පත් වුණා. එය ශ්‍රී ලංකාවට මහත් පිබිදීමක් ඇති වුණා. ඒ වගේම ගෙවුඩ මැණික් මිලදීම විකිණීම වැනි වෙළඳුන්ට අමතරවත් ඒ ප්‍රදේශයේ බොහෝ වෙනත් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික කටයුතු වැඩි වුණා. ඒසෙයින් රත්නපුර ප්‍රදේශය විශේෂ ස්ථානයකට පත් වුණා. මෙසේ මෙහෙම යනකොට විට මේ මිනිස්සු මේ ප්‍රජාව දැනගෙන හිටින වෙළඳ ප්‍රජාව මේක කොහොමද නිර්මැණික් බවට පත් කරන්නේ කියලා අසා තිබුණත් හරියට කර්මාන්තය වුන් කියලා දුන්නේ නැහැ අපිට. මෙහෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් කාලයක් යන විට අපේ මැණික් ව්‍යාපාරිකයන් පවා දැනගත්තා මේවා තාපකරණයකට භාජනය කිරීමෙන් ඉහළ උෂ්ණත්වයකදී නිර්මැණික් බවට පත්වන බව. ඊට පසුව රාජ්‍ය මැණික් සංස්ථාව මේ සම්බන්ධයෙන් මැදිහත්ව අප කිහිප දෙනෙක් එකතු වී ගෙවුඩ කර්මාන්තයේ මේ ගෙවුඩ මැණික් නිල් මැණික් බවට පත් කිරීමේ ක්‍රමය පර්යේෂණ කටයුතු මගින් හොයාගෙන ඒක වැඩි දියුණු කරලා අපි රට පුරා සම්මන්ත්‍රණ මාලාවක් හා වැඩමුළු පවත්වමින් ව්‍යාප්ත කෙරුවා. මේ මෙහෙන් මේවයින් හුඟක් ගම්වල පවා ඈත ධන හුඟක් ඈත තැන්වල ප්‍රදේශයේ මැණික් පතල්කරුවන් පවා ගෙවුඩ මැණික් වලට ඉහළ මිලක් ලබා ගන්න පුළුවන් බව වටහා ගත්තා. එයින් අතිවිශාල මුදල් ගෙවුඩ මැණික් වෙනද වගේ විසිකරුවේ නැහැ. අතිවිශාල මැණික් ප්‍රමාණයක් ලංකාවේ විකිණීම සහ අපනයනය කිරීම සිදු වුණා. මේට විශාල ධනස්කන්ධයක් ශ්‍රී ලංකාවටත් ලැබුණු අතර හොඳ භාණ්ඩාගාරයට හොඳ මුදල් ප්‍රමාණයකුත් ලබා ගන්නට හැකුණා. පසුව තායි ජාතිකයන් අනවසරයෙන් පැමිණිලා ලංකාව ඉඳගෙන මේ ගල් ගැනීම නතර කිරීම පිළිබඳව සාකච්ඡා යෙදුණා. ඊට පසුව
රාජ්‍ය මැණික් සංස්ථාව තායි ජාත්‍යන්තර අතර සාකච්ඡාදී සාකච්ඡා පවත්වලා ඒවයේ ප්‍රතිඵලයක් විදිහට අන්‍යෝන්‍ය මුදල් ලංකාවේ බැංකුවල තැන්පත් කර ඔවුන්ට ලංකාවට ඇවිල්ලා මිලදී ගැනීමේ අවස්ථරපත් හිමුණා. ඩොලර් 1000ක් 10000ක් වගේ මුදලක් ලංකාවේ බැංකුවල තැන්පත් කර ඔවුන් මිලදී ගත්තා. එවිට අර අනවසරයෙන් ගෙනියන මැණික් නීතිපැත්තට නීතියට පිටින් ගෙනියන මැණික් නීතියක ආකාරයෙන් රාජ්‍ය මැණික් සංස්ථාව හා රේගුව හරහා ශ්‍රී ලංකාවෙන් අපනයන තත්ත්වයට පත් වුණා. ඒක විශාල මුදලක් භාණ්ඩාගාරයටත් ලැබුණා. මේකෙන් දැන් මෙහෙ මේ විදියට කරගෙන යනකොට අප රට තුලත් අපි විශේෂ පරිදේශන පවත්වලා මැණික් කර්මාන්තය, ගෙවුඩ කර්මාන්තය, ගෙවුඩ පුච්චන හැටි බොහෝ දෑ ඉගෙනගෙන රටේ ප්‍රජාවට සම්මන්ත්‍රණ හා වැඩමුළු පවත්වලා දිවයින පුරාම මැණික් හම්බෙන ප්‍රදේශ සෑම තැනකම වාගේ සම්මන්ත්‍රණ පවත්වලා ව්‍යාප්ත මිනිසුන් දැනුවත් කිරීම සිදු කෙරුණා. එසේයින් අද ලංකාවේ නිල්මැණික් වලට වැඩි වශයෙන්ම නිල්මැණික් අපනයන වන්නේ ගෙවුඩ මැණික් තාපකරණයට භාජන කිරීමෙන් ලබා ගන්නා වූ මැණික් තමයි අද අපනයනට සිදු කරන්නේ අපනයන කරන්නේ. එවිට අපි තවමත් බොහෝ මැණික් වර්ග, පුෂ්පරාග, ගෙවුඩ වර්ග පුළු තාපකරණය කරලා නිල්මැණික් බවට හරවලා කපා උපදමලා අපනයන කිරීම අද දක්වාම සිදු කරන්නේ මේ හරි. හරි යාළුවනේ, අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු ගල් හඳුනාගන්නේ කොහොමද, සියලු විස්තර ප්‍රායෝගිකව අපි එකින් එක හඳුනාගනිමු. ඔයාලා දිල්හම් බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සියලු දෙනාටම ස්තුතියි.